ගාමිණී කුලරත්න රණවිරුවා කරපු ඒ කැපවීම සම්බන්ධයෙන් ඒ විසිරුතුණක තරුණෙක් එදා ඇයි ඒ තීරණය ගත්තේ? එදා ආයතම කල්පනා කළේ තමන්ගේ සහෝදර බටයක් පමණක් නෙමෙයි තමන්ගේ රටේ අනාගතය ගැන හිතුවා. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය දීපොතු කළ සියලුම රණවිරුවන් මගේ ප්‍රණාමයේ ගෞරවය පාර්ලිමේන්තුවේ ගෞරවයෙන් පුද ගන්න. අපේ උතුම් වන්නේ ඒ දැඩි පරිත්‍යාගය මෙනෙහි කරමින් ඒ දු පරිත්‍යාගය අගය කරමින් මේ රටේ එකඟත්වයේ ස්වාධීනත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර වර්තමාන පරපුරටත් ඊළඟ පරපුරටත් ඒක ලබා දෙන්න. 1948 නිදහස ලැබු රටවල් දියුණු වෙලා තියෙන ආකාරය දැක්කහම අපි කනගාටු වෙන්න ඕන අපි ලැජ්ජා වෙන්න ඕන මොකද අපේ රටේ විවිධ හේතුන් නිසා අපි ආපස්සට ගියා. දැන්වත් මේ රට ගැන හිතලා වර්තමාන පරපුර ගැන නෙමෙයි ඊළඟ පරපුර ගැන හිතලා අපිට සමගි සම්පන්න ජාතික සමගිය, ආගමික සමගිය, ඒ වගේම දේශපාලන සමගිය ඇති කුලත් පමණයි රටක් ඉස්සරහට යන්නේ. ඇත්තම අපි මේ ලංකාවේ ඉතිහාසය දිහා බැලුවාම මේ රටේ නිදහස වෙනුවෙන් කැප වෙලා මේ නිදහස වෙනුවෙන් සටන් කරපු ජාතික වීරයන් ගැන කතා කරනකොට නූතන කාලේ අපේ ජාතික වීරයෙක් හැටියට මට්ටමටම අපි කතා වෙන්නේ අපේ හසලක ගාමිණී ගැන. එතුමාගේ ඒ වීර ක්‍රියාවෙන් මම හිතනවා මේ ත්‍රිවිධ හමුදාවෙම යුද සමයේ කරපු ඒ වීර ක්‍රියාවන් එතුමා ඒ සංකේතයක් හැටියට අපිට පිළිගන්න. ඒ කරපු වීර ක්‍රියාව කවදාත් මේ රටේ සියලුම ජනතාවගේ හිතේ තුල තියෙනවා. මේ සියලුම රණවිරුවන් අපේ නිදහස වෙනුවෙන් ඒ ජීවිත පූජා කෙරුවා. ඒ 30,000කින් එක්කෙනෙක් තමයි අපේ හසලක ගාමිණී මැත්තේ. ඒ තුමාලා නිසා තමයි අද ඇත්තෙන්ම අපිට මෙහෙම නිදහසේ ජීවත් වෙන්න වෙලා අපිට මේ හැකියාව ලබා දෙන්නේ.